පවතින වියලි කාලගුණික තත්ත්වයේ හැමුවේ ජලාශ සිඳී යාම හේතුවෙන් දිවයින පුරා ගොවීන්ගේ වගා කටයුතු වලට මෙන්ම ජනතාවගේ දෛනික පරිභෝජනයට ජලය නොමැතිව ගැටලු රසක් මතුවුණා. ඒ අනුව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් මේවන විට දිවයින පුරා නියඟිය නිසා වී වගාවට සිදුව ඇති වගා හානිය තක්සේරු කිරීම ආරම්භ කර තිබෙනවා. එහිදී ඊයේ දිනය වන විට වැඩිම වගා හානි වාර්තා වී ඇත්තේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන්. එම ප්‍රමාණය අක්‍ර 19388ක් වන අතර අගතියටපත් ගොවීන් සංඛ්‍යාව 22357ක් දෙවන ස්ථානයට වැඩිම වගා හානි ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ උඩවලව කලාපයෙන්. එම වාර්තාවන්ට අනුව උඩවලව කලාපයේ අක්‍ර 10125ක් විනාශ වී ඇති අතර අගතියටපත් ගොවීන් ප්‍රමාණය 450ක්. ඒ අනුව දිවයින පුරා මේවන විට වාර්තා වී ඇති සමස්ත වගා හානි ප්‍රමාණය අක්‍ර 37101ක්. කෙසේ වෙතත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ පසුගියදා ප්‍රකාශ කළේ නියඟේ නිසා හානි වූ ගොයමට ගිනි තැබුව හොත් එම ගොවීන්ට කිසිසේත්ම වන්දි මුදලක් ගෙවීමට කටයුතු නොකරන බවයි. මේ අතර උඩවලව ජලාශයේ ජලය සිඳී යාම හේතුවෙන් පසුගිය දිනවල වලව ප්‍රදේශයේ ගොවීන්ගේ වගා කටයුතු සම්පූර්ණයෙන්ම එන හිට තිබුණා. ඒ අනුව ගොවීන්ගේ බලවත් ඉල්ලීම මත සමනලවව ජලාශයෙන් උඩවලව ජලාශය සඳහා ජලය නිකුත් කිරීමට රජය පියවර ගත්තා. කෙසේ වෙතත් අද වන විට සමනලවව ජලාශයේද ජලය සිඳී ඇති අයුරු මෙලෙස දක්නට ලැබුණා. ජලාශය ඉදිකිරීමෙන් පසු මේ ආකාරයට ජලය අඩු වූ ප්‍රථම අවස්ථාව මේ බවයි වාර්තා වන්නේ. මෙවන් පසුබිමක් තුල වලව කලාපයේ මුරවසෙහින කොට්ටාශයට පසුගියදා ජලය ලබා දීමට නියමිතව තිබුණත් මෙතෙක් ජලය නොලැබුණු බවට පවසමින් ගොවීන් එම ප්‍රදේශයේ මාර්ග හරස් කරමින් විරෝධතාවක නිරත වුණා. කොට්ටාද 6කට යොමු වතුර වලින් මේ වෙනකොට බල පුළුවන් කාර තියෙන උදවිය වතුර පාර අරගෙන ගියා. මාසයක් වෙනකන් මුරවැසිය යන කොට්ටාසේ අක්කර 10900ෙන් 10900ක් අනතුරේ අක්කර 3000ක් සම්පූර්ණ වියලිමින් බවට පත් වෙලා තියෙනවා. මුරවැසිය යන කොට්ටාසේ සෙන්ටි 82ක් වතුර අපිට දෙන්න. එහෙම නැත්නම් අපිට මෙතර කාලගුණ තත්ත්වය සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මෙලෙස අදහස් පළ කළා. තදදීනෙදිත් දිවෙනේ බස්නාහිර සහ සබර්ගම පළාත්වලත් ඒ වගේම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතුළේ ඇති සිසුල් පැක් හරුණාම දිවෙනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් නැසිරහිත කාලගුණ තත්ත්වයක් තමයි තවදුරටත් අපේක්ෂා කිරීමේ හැකියාව පවතින්නේ. මේ තත්ත්වයේ ඉදිරි දින කීපය තුළත් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ වගේම දිවෙනට මුහුදු ප්‍රදේශවල තත්ත්වය ගත්තොත් විශේෂයෙන් කොළඹ සිට ගාල්ල සහ මාතරා හම්බන්තොට දක්වා රළු වෙන මුහුදු ප්‍රදේශවල සිසුල් පැක් ඇති වෙන්න පුළුවන්. ලං නිතර දිසාවට මායන වේගයේ 5 කිලෝමීටර 30-40 අතරින් පවතින්නේ. පෙරටොප් වෙන මුහුදු ප්‍රදේශවල මේ ශ්‍රී ලංකාවේ වේගයේ 5 කිලෝමීටර 45-55 වල දක්වා වැඩි වීමේ හැකියාව පවතින නිසා මේ මුහුදු ප්‍රදේශ තරම කරල් ස්වභාවයක් ඇති මේ හැකියාව පවතින දිවෙනට ලෙස මුහුදු ප්‍රදේශ දිවෙනට සහ නාවික කටයුතු අපත් තත්ත්වයේ පවතින්නේ.